සාදුු සාදුු නමෝ බුද්ධාය කිකිලියක් අරහත්තයට පත් භික්‍ෂණයක්උන මග සියලු දුකටමුල තන්හාවයි අපි මේ දුක්විඳින්නේ සුසුම් හෙලන්නේ සෝක කරන්නේ අඩන්නේ වැලපෙන්නේ පපුුවට අදගගහා වැලපෙන්නේ හැමදේම මොකක් නිසාද තන්හාව නිසයි තන්හාාව නිසා තමයි අපියායේයායේ උපදින්නේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලේ සිදූ සිදුවීමක්. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූ සංඝයා සමඟ රජගහනෝර පින්ඩපාතේ වැඩියා. පාරේ පිණඩපාතේ වරිනකොට භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරිියෙන් මඩ තවරාගත්ත අසූචි ගාගත්ත ඊරි පැටික්කයක් බුදුරජාණන් වහන්සේගේ සුගතමය චීවරයේ. ගෑවී නොගෑවී ගිය. වඩින පාර හරහට මේ ඊරි පැටික්කියක් කියේ. ඊරි පැටික්කී දැකපෝ බුදුරජාණන් වහන්සේගේ මුවට සිනහවක් පහළ වුණ බුදුරජාණන් වහන්සේ සිනහ පහළ වුණ වග ඒ දන්නාදා තුන්වහන්සේලා දන්තදා තුන්වහන්සේලාගෙන් විහිදෙන සුදු බුදුරැස් දක්ෂිනාවර්තව සිරසවටා තුන්වතාවක් පැදකුණුකොට ඉහලආහකසෙ අතුළු දහං වෙනවා. මේක දුටවා භාග්‍යවතුන් වහන්සේට පිටු පසින් වැඩින ආනන්ද ස්වාමෙන් වහන්සේට. ආනන්ද ස්වාමීන් වහන්සේ හනවා ස්වාමීණේ භාග්‍යවතුන් වහන්සේ. ඇයි ඔබ වහන්සේ සිනාපාල කළේ කියලා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පින්මත ආනන්ද ඔබ දැක්කද මේ අපේ ඉදිරියට, මඩගාගත් දුවපු ඉරිපැටික්කිය දැක්කද අහනවා. ස්වාමීණී දැක්ක පින්නත් ආනන්ද අද මේ අසූචිකකා මේ ඊරි පැටික්ක මෙහෙම හිටියට මෙයාගේ සසරේ දීග කතාවක් දීර්ග කතාවක් තියෙනවා. මේ ඊරිය කලින් ජීවිතයක කකුසද බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වන කාලයේ සඳ බුදුරජාණන් වහන්සේ මේ බද්‍ර කල්පයේ බුදුරජාණන් වහන්සේලා හතර නමක් පහළ වනානේ කක්ු සඳ කෝනාගම කාශ්‍ය පහ අපගේ ගෞතම භාගිවතුන් වහන්සේ කක්කු සඳ බදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළවන කාලයේ මේ ඊරිය කිකිලියක් මේ කිකිලි හිට පුතැන ස්වාමින් වහන්සේලා වැඩසිටි ආරාමයක් තිබ්බා මේ ආරාමයේ නිතරම මේ සංග්‍යා එකතු වෙලා සතිපට්ටාන දේශනාව සජ්ජායනා කරනවා. මේ සජ්ජායනා කරනකොට මේ කිකිලියගේත් හිත පැහැදුනා. හැමදාම මෙ ඇහෙනකොට අරකිකිලි කෑම සොයසොයා යනකොට අර ආරාමය ලගිං යනකොට මීරට සජ්ජායනා කරන මේ සතිපට්ඨාන දේශනාව මේ කිකිලිට ඇහෙනවා. නමුත් කිකිලිට අර්ථ වටහාගණ්ඩ පුළුවන්ද බෑ අර්ථයගණ්ඩ බැහැ හැබැයි අර ශබ්ද රසය නිසා හිත පැහැදුනාා කිකිලිගේ. ඒ පැහැදුන හිත නිසා මේ කිකිලි මැරිලා මරණින් මත්තේ ඒ රාජ පවුලක ඉපදුනා. දැන්කෙකිලි රාජකුමාරිකාවක් අපේ සසරේ ගමනත් උහොම්මම තමයි අපිත් පණුවෝකකා කොච්චර ඉන්ඩඇතිද. අපිත් අසූචි ගොඩවල් වල වැටිවැටී කොච්චර ඉන්ඩ ඇතිද. දැන් එයා රාජ කුමාරිකාවක් නම උබර මේ උබ්බරී රාජ කුමාරිකාව දවසක් වැසිකිලියට යනකොට වැසිකිලිය උත්තුූරලා පනුවෝ දංඟලනවා දැක්කා. බැසිකිලිවලලයේ පනුවදැකලා මේ කුමාරිකාවගේ හිතේ එක පාරටම අසුභ සංඥාව හිතේ වැඩනාා. මේකට සිහි මේකම සිහිකරකර මේ අසුභභාවනාව වඩ වඩා මේකයේ ආදීනාව සිහිකරකර පළවිනි දිහනය ධ්‍යානයේ පැදදවා. විතක්ක විචාර ප්‍රීති සුක ඒ කාග්‍රතා. ඒ තමයි පලවිනි තියානය උපදවා ගත්තමරාජකු මාරිකාව. අර වැසිකිලිවල දැකලා පණුවෝදඟල වනා දැකලා පලවෙනි ධ්‍යානය උපදවාගෙන මේ ධ්‍යාන සම්පය සැපය ඒකෙන් පිරිහෙන්නේ නැතුව මැය මැරුණා. මැරෙන වෙලාව දක්කාම ඕනෑම වෙලාවකයාට පලවිනි ධ්‍යානයට සමවදින්ට පුළුවක්. පිරිුුණේ නෑ පළවිනි ද්‍යානය නොපරෙහි ඇය මියගිය නිසා අර කිකිලි දැන් උබබරී රාජකුමාරිකාව කිකිලි වෙලාහිටිය උබරීමනි උපරී රාජකුමාරිකාව දැන් ඉපදුනා කොහෙද බඹලොව. විරාගී බඹලොව ඉපදුනා. බ්‍රහක්්මරාජයන් අතර බ්‍රහ්මයෙක් වෙලා ඉපදුනා බ්‍රක්්මලෝකයේ කාන්තාවනේ බ්‍රක්්මරාජයන් විතරයි ඉන්නේ. බඹලොව ඉපදිලා අර සමාධියෙන් හිටපු නිසා රැස්කරගත්තා වූයේ සංස්කාරය ගෙවිලා ගෙවිලා යනවනේ. රැස්කරගත කුසල් ඉවරවෙනවානේ කල්පයක් හෝ දෙකක් ඒ බඹලොව ඉඳලා. ඒ ආවුෂ ඉවරවෙනකොට ආයි මැරිලා ගිහිල්ලා බලන්ඩ තන්හාාවේ ස්වභාවය. අර බ්‍රහ්මලෝකයේ සිට මේ ඊරි පැටික් කියිය වෙලා ආයේ තිරිසන් ලෝකේ. බමලොවයිදලා කෙලින්මාව කොහටද තිරිසන් ලෝකට තිරිසන් ලෝකයේ සැප පහසු ජීවිතයක් නෙමේ ඊරි පැටික්යක් වෙලා ඉපදුනාා බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත්තානන්ද බලන්ඩ මේ හිතේ තිබෙන නීච ස්වභාවය බලන්ඩ මේ උපදින්ඩ හිතේ තිබෙන ආශාව ෘෂ්ණාව අපිියොමේ සංසාරයේ යි කොයි ැංවල්ට ගෙනියනවද රවුංගස්සනවද එහනම් මේ දුකනම් වූ අපේ ජීවිතය සහ මුලින්ම දුකින් නිදහස්වෙන්න නම් අපි මෙහි මුල කඩාදාන්ඩ ඕන. මුල තමයිමොකදද තෘෂ්ණාව තෘෂ්ණාවනම් වූ මුල ගලවල විසිකරලා දාන්ඩ ඕන. පසුව බුදුජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පසුව මේ ඊරිය. මැරිලා නැවත රජ පවුලක ඉපදෙනවා. ඊට පසු නාවික පවුලක ඉපදෙනවා. ඒ හැම ජීවිතයකටම එයා ඉපදුනේ කාන්තාවක් ලෙස. ඒක තමයි සසරේ හැටි. යම් කෙනෙක් එක ජීවිතයක් කාන්තාවක් හැටියට ඉපදුනොත් ආයියායේයා උපදින්ඩ බර කාන්තාවක්ම ලෙසරයි. ධර්මය පෙන්නනවා මේ කාන්තාවන්ට කාන්තාආත්මයෙන් අත මිදෙන්ඩ පවා නොහැකිවන්නේ තන්හාාව නිසා ශරීරයට ඒ අය ඇලුම් කරනවා. කාන්තාවෝ ශරීරයට තිබෙන ආශාව තන්හාාව නිසයි. ෆ්‍රරූපේට ඒ අය ඇලුම් කරන නිසා. ඒගොලො කාන්තාවක් වෙලාම ඉප දෙන්නේ කයි. එයාගේ ආකල්ප සිතුම් පැතුම් ගතිලක්ෂණ. ඇැසිරීමේ හැමත් දෙයක් කාන්තාවක් විදිටනයා හසරවන්නේ එයාට ඒ පුරුද්ධ නිසා මේ ජීවිතේත් කාන්තාවක් හැටියටමයි උපදින්නේ. ඊ ළඟට මේ කෙනා උපදිනවා ලංකාවේ අර උබරී කුමාරිකාව ඊරි පැටික්කිය කිකිලිය දැංුවො යාත්මගානක් ඇවිත්තවිත් අන්තිමටම ලංකාවේ උපදිනවා. ලංකාවේ එක්තරා පවුලක සුමනා කියලා කාන්තාවක්ම වෙලා උපදිනවා ඒ සුමනාට විවාහ කරගන්නවා මේ සුමනා විවාහ කරගන්නවා දුටු ගැමොුණු රජතුමාගේ ඇමති කෙනෙක් දවසක් ගෙදරට ස්වාමීින්වහන්සේලා වැඩම කරනවා පින්ඩපාතේ එතන වැඩ ඉන්නවා රහතන් වහන්සේ නමක් ඒ රහතන් වහන්සේට අර සුමනාගේ ජීවිතය අතීත කතාව චිත්‍රපටියක් වගේ පෙනෙන්ට පටන්ගන්නවා ජාතිස් මරණ නාානයට රහතන් වහන්සේට තියෙනවනේ කලින් කකු සඳ බුදුරජාණන් වහන්සේ සිට කිකිලිගේ ඉඳං ලැගපු ජීවිතය විඳ පුද්දුක පෙනෙන්ට ගන්නවා රහතන් වහන්සේ අනිත් ස්වාමින්න් වහන්සේලාට වධාරනවා ආයුශ්මතනේ බලන්ඩ ඊරි පැටික්ියයට ගිය කල අද දුටු ගැමණු මහරජතුමාගේ මහඇමතිගේ බිරිඳවෙලා විපදුනා කලකට ඉහදිරී ඇය ඊරි පැටික්කියයක්. පරි සංවේගයක් උපදිනවා සුමනාගේ හිතේ මොකත්ද මේ කියපු කතාව තේරුම මෙයාගිහි ජීවිතයක ඉඳගෙන ගෙදර කටයුතු කරමින් මෙයා හොන්දට භාවනා කලාා හොන්දට සමාධිය දියුණු කලා මේ සුමනා ්‍යානත් උපදවා ගත්තා ජාතිස්මරණඥානය තමන්ගේ පෙරජීවිත දැකීමේ ඥානය මෙයා ඇතිකර ගත්ත. තමන්ගේ ජීවිතය ආපස්සට එක එක බලනවා මම මීට කලින් කෞුද ඊට කලින් මම කෞුද මෙයා දකිනවා මේ සංසාරයේ තිබෙන බයානක ස්වභහාවය මේ හිතේ තියෙන තන්හාව නිසා මම ආපු සසර ගමන එහෙම එකක්ද හොරිම බයානකයි මෙයාගේ හිතේ ලොකූ කලකිරීමක් ඇතිවුුණා තමන්ගේ ස්වාමයාගෙන් අවසර ඉල්ලලා මෙහෙනියාරාමයකට ගිහින් පැවිදි වෙනවා. සුමනා. පැවිදිවෙලා උතුම් අරහත්තය ශ්‍රාක්ෂාකර ගන්නවා. උතුම් රහත් භික්‍ෂණයක් බවට මේ සුමනා පත්වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.